හරි මට මේක කියන්න ඔයාලට කියවපු කාරණාව තේරුණාද මොකද්ද අපි කියන්නේ අපි කියනවා දැන් අපිට ඕන මොකද්ද අපිට ඕන පොළව අභ්‍යන්තරයේ හැදිලා තියෙන විදිය ගැන අධ්‍යයනය කරන්න හරිද එතකොට අපි ඒකට පාවිච්චි කරන්න මෙන්න මේ විදිය ක්‍රමය පොළව අභ්‍යන්තරයේ තියෙන ලොකු පාෂාණ මෙයාල චලනය වුණාම මේ පාෂාණ චලනය වුණාම හරිද පොළව අභ්‍යන්තරයේ ඇති වෙනවා හරිද මේ පාෂාණ චලනය වුණාම පොළව අභ්‍යන්තරයේ කම්පන ඇති වෙලා පොළව මතුපිටට එවෙනවා මේ එන භූකම්පන තරංග හරිද මේ එන භූකම්පන තරංග භූකම්පන මාන වලින් මැනගෙන හරි ඒව අධ්‍යයනය කරනවා ගණන් හදලා බලනවා බලලා තීරණය කරනවා ආ පොළවේ අභ්‍යන්තරයේ මෙන්න මේ විදිය මේ වගේ දේවල් වෙනවා මේ වගේ දේවල් වෙනවා කියලා පොළව ගැන අධ්‍යයනය කරනවා ඒක හන්දර තේරෙනවද ඔයාලට තේරෙනවද නැද්ද බාගෙට විතර සර් ආ බාගෙට විතර හරි තේරෙනා සර් ආ හරි අහගන්නකෝ දැන් ඔන්න එතකොට සලාම පෘථිවිය දැන් අපිට ඕන මොකද්ද අපේ ඌමනාව අපේ ඌමනාව තමා හරි පොළව ඇතුලේ තියෙන දේවල් ගැන හොයන්න හරිද දැන් පොළව ඇතුලේ තියෙන දේවල් ගැන හොයන්න අපිට පොළව හාරන්න පුළුවන්ද හාරන්න බැහැ ඒ නිසා අපි කරන්නේ දැන් පොළව ඇතුලේ තියෙනවන එක එක පාෂාණ වර්ග හරි හරි නිකන් දොඩම් ගෙඩිය ඇතුලේ දොඩම් බික් තියනවා වගේ හරි පොළව අභ්‍යන්තරයේ තියෙන එක එක පාෂාණ මෙයාල මොකද වෙන්නේ කම්පණය වෙනවා චලනය වෙනවා එහාට මෙහාට හැප්පෙනවා එහෙම හැප්පෙද්දී හරි එහෙම හැප්පෙද්දී මේ පොළවෙන් මතු පිටට හරිද මේවා මෙහෙම දැන් පොළව ඇතුලේ තියෙන පාෂාණ හිතන්න මේ පාෂාණ දෙක කියලා ඔය දෙන අගිල හැප්පුණා නැත්තම් එදෙන චලනය වුණා එහෙම වුණාම මෙතනින් කම්පනයක් ඇති වෙනවනේ ඒ ඇති වෙන කම්පනය එනවා පොළව මතු පිටට හරිද ආ එතකොට ඒ කම්පන වල මොනවද අපි කියන්නේ? ඒවට කියනවා භූකම්පන තරංග. පොළොවේ ඇතුළේ ওই විදිහට ඇති වෙන කම්පන වලට කියන මොනවද? භූකම්පන තරංග. දැන් මේ භූකම්පන තරංග පොළොව මතු පිටට එනවනේ. එන්නේ කොහමද? මේ පෘථිවියේ තියෙන විවිධ ස්තර හරහා තමයි මේක එන්නේ. හරිද? ඒ එද්දී පෘථිවියේ උඩ තියෙන භූකම්පන මාන වලින් හරි පෘථිවිය උඩ තියෙන භූකම්පන මාන වලින් මේ එන භූකම්පන තරංගය සටහන් කර ගන්නවා මොන වගේ තරංගයක් දාවේ කොච්චර දුරකින් දාවේ කොච්චර වේගයකින් දාවේ හරි අන්න ඒ වගේ දේවල් මේ භූකම්පන මානෙන් සටහන් කර ගන්නවා හරිද සටහන් කරගත්තාම ඒ වේගය ගැන ඒ කම්පණය ඇති වෙච්ච දුර ගැන හරි අන්න ඒව ගැන හිතලා පොළව ඇතුළ ගැන මෙයාල එක එක දේවල් හිතනවා හිතලා ඒව තමයි අපිට මේ ආර ඉදිරිපත් කරලා තියෙන්නේ තේරුණාද කියන එක සර්ලකොත් මෙන්න මේ වගේ දියක් පොළවේ කම්පන ඇති වෙනවා ඒ කම්පන එළියට එනවා ඒ එළියට එන කම්පන මැනලා ඒව ගැන හිතලා පොළව ඇතුලේ තියෙන දේවල් ගැන කියනවා ඔක තමයි ඔය භූකම්පන තරංග වගේ පොළව ගැන අධ්‍යයනය කරනවා කියලා කියන්නේ හරිද 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 ආ හරි ලියන්න ඊළඟ තල් ලකුණ දාලා ඊළඟ තරු ලකුණ දාලා ලියන්න පෘථුවිය පෘථුවිය ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වේ පෘථුවිය ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වේ හරි ප්‍රධාන කොටස් තුනයි මැද්දෙන්ම තියෙනා මොකද්ද පෘථිවියේ මැද්දෙන්ම පෘථිවියේ ඇතුළතින්ම මොකද්ද තියෙන්නේ හරය පෘථිවියේ මැද්දෙන්ම තියෙනා මොකද්ද හරය ලියන්න එක කියලා දාලා හරය එක කියලා දාලා ලියන්න හරය හරි දෙක හරයට පස්සේ මොකක්ද හම්බෙන්නේ අපිට මෙන්න මේ ටිකේ ප්‍රාවරණය 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 ලියන්න දෙක ප්‍රාවරණය හරි අවසානේ මොකද්ද තුන්වෙනි එක කබල 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 ඒක තමයි කබල උඩ තමයි අපි ජීවත් වෙන්නේ
කබෝල ඔව් හරි ඔන්න දැන් අපි කබල ගැන හරය ගැන ප්‍රාවරණය ගැන වෙන වෙනම කතා කරන්න යන්නේ හරි කබල ගැන ප්‍රාවරණය ගැන හරය ගැන වෙන වෙනම කතා කරන්න යන්නේ හරිද කබල කබල කියන්නේ දැන් මොකද්ද පෘථුවේ වටේ තියෙන එක පෘථුවේ මතු පිටනේ නේද කබල හැම තැනම එකම විදිහද පළවෙනිම දේ නැහැ හරි පෘථුවේ කබල හැම තැනම එකම විදිහ නැහැ හරිද පළවෙනිම කාරණාව තමයි පෘථුවි ගෝලය ගත්තාම හරිද පෘථුවි ගෝලය ගත්තාම මෙතන හරය තියෙනවා කබල කියලා කියන්නේ මෙන්න මේ වගේ ගොඩක් තුනී ස්තරයක් හරිද කබල කියන්නේ කොයි වගේ දෙයක්ද මේ වගේ ගොඩක් තුනී ස්තරයක් හරිද එතකොට පළවෙනිම කාරණාව තමයි ඕනෝක හරි පෘථුවියේ කබල කියලා කියන්නේ ගොඩක් තුනී ස්තරයක් කියලා කියන එක හරිද ඒත් එක්කම මේ අපේ කඳු තැනිතලා සාගර ඔය හැම දෙයක්ම පිහිටලා තියෙන මේ කබලේ හරිද මම ඒක පැහැදිලි කරන්න ඕන නිසා කබල මේ තුනී ස්තරයක ලොකෝට අඳින්නවා තුනී ස්තරේ ටිකම ලොකෝට අඳින්නම්කෝ මෙන්න මෙහෙම හරිද දැන් ළමයි මං කියනවා මෙතන තියෙන්නේ කන්දක් කන්දක් නම් ওই විදියෙන් මෙතන තියෙන්නේ අහපව් තැනි තලාවක් නම් ඔන්න ඕම ආයේ කන්දක් ආයෙත් කන්දක් හරි තැනි තලා ඊට පස්සේ වෙන ගැඹුරු සාගරයක් ආ මෙතන වතුරු පිරලා තියෙනවා ගැඹුරු සාගරයක් පේන්නේ නැහැ සර් දැන් මොකද කියන්න මට? පේනවද? පේනවා. හරි. දැන් එතකොට හරි මෙතන ගැඹුරු සාගරය. නෑ සර්. කවුද කාටද අවුල තියෙන හර්ෂිට නේද? හර්ෂි නෙමෙයි රෂාමි. රෂාමිට නේද අවුල තියෙන්නේ? හරි දැන් එතකොට පෘථුවියේ කබල ගත්තාම මේ වගේ දෙයක් එතකොට කබලේ සමහරක් තැන්වල කඳු තියෙනවා සමහරක් තැන්වල සාගර තියෙනවා හරි සමහරක් තැන්වල ආයේ තැනිතලා ආයේ සාගරයක් තියෙන්න පුළුවන් කඳු තියෙන්න පුළුවන් කොහොම තමයි පෘථුවිය කියන එක සාගරයන් වතුර පිළ තියෙන්නේ බෑනේ හරි සාගරය ඔන්න ඔය විදිහට තමයි පෘථුවියේ කබල කියන එක ඇදිලා තියෙන්නේ එතකොට මේකේ තනින් තැනට හරි තනින් තැනට මේකේ ඝනකම වෙනස්. ඇයි? සමහරක් තැන්වල කඳු තියෙනවා. ඝනකම වැඩි. සමහරක් තැන්වල සාගරයේ ඝනකම අඩුයි මේ කබලේ. හරි? يعني සමහරක් තැන්වල යම් කන්ද ගත්තාම මෙතන ඝනකම වැඩි නේ මෙතන තියෙන්නේ සාගරය. එතකොට මෙතන ඝනකම අඩුයි. එතකොට මේ කබලේ තනින් තැනට ඝනකම වෙනස් වෙනවා. හරිද? එතකොට මෙයාලා කියනවා හරිද? මේක ගැඹුරු සාගර පතුලේදී මෙන්න මේ හරියදී වගේ මේ ඝනකම හරි කිලෝමීටර් 5ක් විතර වෙනවා කියලා. හරිද කිලෝමීටර් 5. මේ වගේ තැන්වලදී මේකේ ඝනකම කිලෝමීටර් 35ක් විතර වෙනවා කියලා කියනවා. හරි. කියන්නේ මේ වගේ ඝනකම අඩුම තැන්වලදී ඝනකම කිලෝමීටර් 5යි. මේ වගේ තැන්වලදී ඝනකම මේකේ කිලෝමීටර් 35ක් විතර වෙනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ කියනවා අපි දන්න දෙයක්. හරි. මේ කබල හැදිලා තියෙන මොනාගෙන්ද? ඔයාලා දන්න විදිහට කියන්නේ. කබල හැදිලා තියෙන. කබලේ මොනවද ඔයාලට දකින්න තියෙන්නේ? කබලේ කියන එකේ මොනවද ඔයාලට දකින්න තියෙන්නේ? අපිට පේනවනේ කබල. කඳු. කඳු, ගංගා, ඇර දොළ, ගස්වැල්. ගස්වැල්. දැන් ඔය ගස්වැල්, ගස්වැල්, ගංගා ඒවා කබලේ කොටස් නෙමෙයි. හරි කබල මත තියෙන දේවල් ඊව ඈ. හරි. කබල කියල කියන්නේ මේ අපි තියෙන පොළව කියන එක. පස් ටික. එතකොට ඒකේ මොනවද තියෙන්නේ? පසුයි, තව විවිධ පාෂාණ වර්ග විවිධ පාෂාණ වර්ග පස් සහ විවිධ පාෂාණ වර්ග වලින් තමයි කබල කියන එක පාෂාණ ඔව් කබල කියන එක හැදිලා තියෙන්නේ ඔය පස් සහ විවිධ පාෂාණ වලින් හරිද ඔය පස් විවිධ පාෂාණ ඇතුලේ තියෙනවා මූලද්‍රව්‍ය කීපයක් මොනවද මූලද්‍රව්‍ය
ඔක්සිජන් ඔක්සිජන් සිලිකන් ඇලුමිනියම් ඔන්න හරි ඔන්න ඔය කියන මූලද්‍රව්‍ය තුනෙන් තමයි ඔය කියන කබල හැදිලා තියෙන්නේ කබලේ තියෙන පස්සහා පාෂාණ හැදිලා තියෙන්නේ වැඩිපුර හරිද ඔන්න එතකොට අපි කියපු කාරණා ටික ඔළුවට අරගන්න ඕන අය හරි පළවෙනිදම අපි දැන් කබල ගැන කතා කරන්නේ කබල ගැන මුලින් මුකම් මොකද්ද කබල කියන්නේ මොන වගේ දෙයක්ද ඉතමත් තුනී ස්තරයක් කියලා කිව්වා ස්තරයක් හැබැයි මේක තුනී ස්තරයක් වුණාට මේකේ තනින් තැනට ඝනකම වෙනස් වෙනවා ගංගා සෝරි මේ සාගර සහ කඳු තියෙන නිසා මේකේ තනින් තැනට ඝනකම වෙනස් වෙනවා හරිද ඊට පස්සේ අපි කිව්වා මේකේ සාගර පතුල ගැඹුරුම තැනදී හරි සාගර පතුල ගැඹුරුම තැනදී මේ ඝනකම කොච්චරද කිලෝමීටර් 5යි ඊට පස්සේ ගොඩබිම කඳු වගේ තැන්වලදී මේ ඝනකම කිලෝමීටර් 35ක් වෙනවායි කියලා කිව්වා හරිද ඊට පස්සේ අපි කිව්වා මේ කබල කියන එක හැදිලා තියෙන්නේ පස් සහ පාෂාණ වලින් එකතු වෙන මූලද්‍රව්‍ය තමයි ඔක්සිජන් සිලිකන් සහ ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය තමයි වැඩිපුරම මේක ඇතුලේ තියෙන්නේ කියලා කිව්වා හරිද දැන් කබල ගැන තේරුණාද හැමෝටම කබල ගැන තේරුණාද කබල ගැන හරි මුලින්ම අහන ප්‍රශ්නය හරිද කබලේ තනින් තැනට ඝනකම වෙනස් වෙන්නේ ඇයි කබලේ තනින් තැනට ඝනකම වෙනස් වෙන්නේ ඇයි කඳු සාගර තිබෙන නිසා කඳු සාගර තිබෙන නිසා සාගර වැනි තිබෙන නිසා කඳු සහ සාගර තිබෙන නිසා හොඳයි ඊට පස්සේ ගැඹුරු සාගර පත්ලේදී ඝනකම කොච්චරද කබලේ කිලෝමීටර් 5යි කිලෝමීටර් 5යි ඊට පස්සේ කිලෝමීටර් 5යි ගොඩබිමේදී කොච්චරද කිලෝමීටර් 5යි කිලෝමීටර් 35යි කිලෝමීටර් 35යි හරි ඊට පස්සේ මේ පොළව හැදිලා තියෙන්නේ මොනාගෙන්ද පාෂාණ පාෂාණ පස්වලින් පස්සහා පාෂාණ හැදිලා තියෙන මූලද්‍රව්‍ය මොනවද සිලිකන් ඔක්සිජන් සිලිකන් ඇලුමිනියම් ඔන්න ඔය කියන මූලද්‍රව්‍ය තුනෙන් තමයි හැදිලා තියෙන්නේ හරිද එතකොට කියනවා අපිට ඕන ගොඩාක් දේවල් අපි අරගන්නේ මේ කබලෙන් අපිට පොළව ඇතුළට ගිහලා ප්‍රාවරණයෙන් හරින් අරගන්න බෑනේ අපි අරගන්න මොකෙන්ද ගොඩක් දේවල් කබලෙන් 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 නෙමෙයි කබලෙන් ඈ ඊට පස්සේ ප්‍රාවරණය ප්‍රාවරණය ඊට පස්සේ දෙවිනියට තියෙන එක හරිද බලන්න දැන් කබල ගැන කිව්වා දැන් අපි කියන්න යන්නේ හරිද ප්‍රාවරණය ගැන මේ තමයි දැන් අපේ කබල මැද තියෙනවා හරය මේ ටික තමයි අපේ ප්‍රාවරණය එතකොට කියනවා මෙන්න මේකේ ඝනකම හරි මේකේ ඝනකම කොච්චරක් කියලාද කිලෝමීටර් 2900ක් දැන් ලොකු ඝනකමක් මේකට වඩා ගොඩාක් ලොකු ඝනකමක් තියෙනවා මේ ප්‍රාවරණය. එතකොට මේ ප්‍රාවරණය කියන එක හැදෙන්නේ ළමයි. හරි? ප්‍රාවරණය කියන එක හැදෙන්නේ පාෂාණ වලින්. හරිද? ප්‍රාවරණය කියන එක හැදිලා තියෙන්නේ පාෂාණ වලින්, ගල් වලින්. හරිද? හැදිලා තියෙන්නේ. ඒත් එක්කම මේ පාෂාණ වලත් අඩංගු මූලද්‍රව්‍ය ටික කියලා තියෙනවා. මොනවද තියෙන මූලද්‍රව්‍ය කියනවා? ඔක්සිජන්, සිලිකන්, සිලිකන්, මැග්නීසියම්, ඇලුමිනියම්. අයන් කියලා කියන්නේ මොනවද? යකඩ කියන මූලද්‍රව්‍ය නේ මූලවාක්‍ය තමයි හැදිලා තියෙන්නේ. හරිද? හැබැයි දැන් මේකේ ප්‍රාවරණී ඉහළ කොටස. එතන මෙන්න මේ උඩ කොටස. මේ කොටසේ පාෂාණ හරිද මේ ඉහළ කොටසේ පාෂාණ කියන්නේ වටේට නේ. ප්‍රාවරණී මේ ඉහළ කොටසේ පාෂාණ මෙන්න මේ දිගේ පාෂාණ ඝන විදියට තියෙනවා කියලා කියනවා. හරිද? ඒක ඝනයක්. කියන්නේ ගල් නම් ගලක් විදියට හයියට තියෙනවා. හැබැයි මේක ඇතුළට යන්න යන්න දැන් මොකද වෙන්නේ මේක ඇතුළට යන්න යන්න මේවා මොනවාද වෙන්නේ උෂ්ණත්වය මොකද වෙන්නේ ද්‍රව බවට පත් වෙනවා
ඔව් පොළවේ ඇතුළට එන උෂ්ණත්වය මොකද වෙන්නේ ඇතුළට යන යන උෂ්ණත්වය වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා ආශාන වල දැන් ඝණයක් විදිහට ඉන්න බෑ දිය වෙනවා දිය වෙලා මොනවද වෙන්නේ දැන් මෙහාලා ද්‍රව පාෂාණ බවට පත් වෙලා තියෙනවා මේ හා ප්‍රාවරණයේ ඇතුළේ කොටස හරි ප්‍රාවරණයේ ඉහළ කොටසේදී පාෂාණ ඝන විදිහටම තියෙනවා ඝන තත්ත්වය කියන්නේ හයිය තත්ත්වය හැබැයි ඇතුළට යන යන උෂ්ණත්වය මොකද වෙන්නේ උකදෙන උෂ්ණත්වය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වී මේ පාෂාණ දිය වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ ද්‍රව පාෂාණ වලට පත් වෙලා තියෙනවා හරිද තේරුණාද කීප එක ඔව් ඔව් පරිපූර්ණ අපි දැන් ඉගෙන ගත්ත ප්‍රාවරණය ගැන පළවෙනිම ඉගෙන ගත්ත මොකද්ද ප්‍රාවරණයේ ඝනකම කොච්චරද කියලා ප්‍රාවරණයේ ඝනකම කොච්චරද කිලෝමීටර් 2000 मूलद्रवेला මේක ඉහළ කොටසේ අය මොන විදියට දින්නේ මොන පාෂාණ විදියටද ඝන පාෂාණ විදියට ඝන පාෂාණ දි ඇතුළට යන්නේ ඝන පාෂාණ වලින් ඒවා ද්‍රව බවට පත් වෙනවා ඇයි මේවා ද්‍රව බවට පත් වෙන්නේ ද්‍රව පාෂාණ ඇතුළට යන විට උෂ්ණත්වය වැඩි වෙන හින්දා හරි පොළොව අභ්‍යන්තරයෙන් යන මොකද වෙන්නේ උෂ්ණත්වය වැඩි ඒතකොට මෙයාලා දිය වෙලා ද්‍රව පාෂාණ බවට පත් වෙලා හරි හොඳයි හරි ඊට පස්සේ අපි යනවා කවුරු දිහාවටද හරේ දිහාවට කා දිහාටද අපි යන්නේ නිකන් මැක්සිමියම් අයර් හරිද අපි යනවා දැන් කවුද කියපේවා තාමත් ඇහෙනවා මට හරි අපි යනවා දැන් අපේ පෘථිවියේ මැදම තියෙන හරය කියන කොටස දිහාවට බලන්න ඒකේ ඝනකම කියනවා කොච්චරක් කියලාද මේකේ මේක ඝනකම කිලෝමීටර් 3000 हरयट හරි එතකොට මේකේ මේ පිටත හරය කියන්නේ ඉහළ කොටස මේ කොටස උෂ්ණත්වයෙන් වැඩි උෂ්ණත්වය කොච්චරක් කියනවද 4700ත් 5500ත් අතර වෙනවා 5000ත් අතර වෙනවා සෙල්සියස් අංශක සෙල්සියස් අංශක 4000ත් 5000ත් අතර වැඩි උෂ්ණත්වයක් ඒ හින්දා මේ කොටසේ තියෙන පාෂාණත් මොනවා විදිහට තියෙන්නේ ද්‍රව විදිහට තියෙන්නේ උෂ්ණත්වය වැඩි නේ එතකොට ඒ කොටසේ තියෙන පාෂාණත් ද්‍රව විදිහට තියෙන්නේ එතකොට තියෙන්නේ මොනවද මේක ඇතුලේ මොනවද තියෙන්නේ මේ ඉහළ කොටස ඇතුලේ නිකල් සහ ලෝහ ඔව් නිකල් සහ ලෝහ නෙමේ නිකල් සහ යකඩ අයන් කියන එක කියන අයන් කියන දෙන්න තමයි මේක ඇතුලේ ඉන්නේ හරිද ඊට පස්සේ හරේ ඇතුළත කොටස හරිද හරේ ඇතුළත කොටස දැන් මේ මෙතන මොනවද තිබේ ප්‍රාවරණයේ ඉහළ කොටස මොනවද තිබේ ඝනේවද ද්‍රවේවද ප්‍රාවරණයේ ඉහළ කොටසේ उष्णी හැබැයි ඒත් එක්ක මේක ඇතුලේ තියෙන පීඩනයත් ගොඩාක් වැඩි වෙනවා හරිද ඒ නිසා මෙතනදී දිය වෙලා තිබ්බ ඔක්කොම ආයෙ මෙතනදී ඝන බවට පත් වෙනවා හොඳට ඔලුවට දා ගන්න ඕන හරිද මෙතෙන්ද වඩා මෙතන උෂ්ණත්වය වැඩි නිසා මේවා ද්‍රව වුණා හරිද ඊට පස්සේ මෙතෙන්ද වඩාත් මෙතන උෂ්ණත්වය වැඩි ඒ හින්දා ඒවත් ද්‍රවයි හරිද මෙතෙන්ද වඩා මෙතන උෂ්ණත්වය වැඩි වුණාට මෙයාලගේ පීඩ මේ මැද පීඩනය ගොඩක් වැඩි නිසා මේවා දවර ද්‍රව විදියට තියෙන ඒවා ඔටෝම ඝන වෙලා පීඩනයේ තෙරපුම වැඩි නේ කොහොමයි මොකද වෙන්නේ එයා ඝන තත්ත්වයට පත් වෙලා කියන හරිද හරි
මේක ඇතුලේ තියෙන්නේ ඔය කියන ලෝහ වර්ගම තමයි මේ ඇතුළත හරය කියන එකෙත් තියෙන්නේ. එතකොට පිටත හරයස ඇතුළත හරය කියන එක හඳුන ගන්න ඕන. හරි. දැන් ඔයාලා පෘථුවේ කොටස් තුන කීක ලිවවනේ නේද? දැන් ඔයාලා රූපේ අඳින්න ඕන. ළමයි රූපේ අඳිද්දි හරි ඔයාලා දිගවල් දුරවල් සටහන් කරන්න ඕන. හරිද? හැමෝම දැන් අඳින් බලන්න රූපේ මාත් එක්කම. සලාම් අඳින්න. සලාම් මෙන්න මේ විදිහට රවුමක් අඳින්නකො. මේ විදිහට රවුමක් අඳින්න ඉස්සෙල්ලා. හරි. රවුමක් අඳින්න ඉස්සෙල්ලා ඉක්මනට. සර් අපි ඔක අඳිනවද? ඔව් අඳින්න මේ රවුම. හරිද? ඇන්දද රවුම අනිත් ඒවා අඳින්න එපා. අජිපති දින විදිහ නෙමෙයි මං අඳින්නේ. ඇන්දස. ආ දින වේලාව. හරි. ඊට පස්සේ මේක වටේ කබල අඳින්න කබල අඳින්දි මතක් කළා මෙන්න මේ විදිහට. මෙහෙම කඳු ඊට පස්සේ සාගර පතුල අහපව මෙහෙම කඳු ඊට පස්සේ ආයෙත් සාගර පතුල කඳු ඔහොම ඔහොම අඳින්න ඕන. මේ කබල් ඒක නැගින්න ඔබඳි කඳු වඳින්න හරි මට වඩා ලස්සනක් අඳින්න පුළුවන් නේද ඉරවගිය අඳින්න එපා මම වගේ ඈ ලස්සනක් අඳින්න හරි මේ සාගර ඇඳපු තැන් වල මෙන්න මෙහෙම කරලා වතුර තියනවා කියලා ලකුණු කරන්න ඕන හරි හරි දැන් ලකුණු කරන්නේ මෙතන ඝනකම හරි එන්නේ මෙතන ඝනකම කොච්චරයිද කිලෝමීටර් ඝනකම කොච්චරද කිලෝමීටර් කීයද ඝනකම කිලෝමීටර් 35යි ඈ සාගර පතුලේ ඝනකම 5යි කිලෝමීටර් 5යි ඊට පස්සේ මේ මොකද්ද කොහේ කන්දක් තියෙන තැනක් බලලා එතන ඝනකම කීයද කිලෝමීටර් 35 මම එතන ඝනකම කිලෝමීටර් 35 කියලා ලකුණු කරන්න හරි හරිද දැන් මේක ලකුණු කරන්න මොකක් කියලාද සර් හරි මේක ලකුණු කරන්න කබල කියලා කබල
හරි ඊට පස්සේ මේකේ දුර කොච්චරද ඝනකම මේ ඝනකම කොච්චරද කිලෝමීටර් කොච්චරද කිලෝමීටර් කීයද මෙතන ඝනකම කිලෝමීටර් කීයද 900යි කීයද 2900යි 2400 एक लकुनु करन्न प्रावरणय कियला पिटने लकुनु करमु एकक नेद एक लकुनु करन्न प्रावरणय मट क्या ना हरे गाने का मुकोच चरे द हरे गाने का मा कोच चरे द क्ये द किलोमीटर तुंदास पांसी है किलोमीटर तुंदास पांसी है तुंदास पांसी है एक लाखों करने हरे एक लाखों करने हरे हरे හරි නේද හැමම ලකුණු කරන්නේ මේ ටික ඔක්කොම නෑ සර් මම ලකුණු කරන්න ඉක්මනට එනවා හරි මම දැන් ආය කබල ඊට පස්සේ ප්‍රාවරණය හරය ගැන වෙන වෙනම ඔයාලට විස්තර කියලා ලියන්න නෝට් එක දෙන්නේ නැහැ හේතුව තමා ඔයාලගේ අච්චු පොතේ ලස්සන වගුවක් තියෙනවා ඒ කියන කාරණා තුන ගැන පැහැදිලි කරලා බලන්න අච්චු පොතේ තියෙනවා 111 වෙනි පිටුවේ හරි අන්නේ 111 වෙනි පිටුවේ වගුව හැමෝම ගහ ගන්න ඕන 111 වෙනි පිටුවේ තියෙන වගුව හැමෝම ගහ ගන්න ඕන හරිද දැන් මම ඔයාලට වැඩක් දෙනවා හරිද මේ වගුව ගහන්න ඉඩ තියන්න මම දැන් ඔයාලට වැඩක් දෙනවා හරි මම බෙදලා දෙන එක එක්කෙනාට එක එක දේවල් ඒ කියන්නේ හරය දෙනව එක්කෙනෙක්ට කබල දෙනව එක්කෙනෙක්ට ප්‍රාවරණ දෙනව තව එක්කෙනෙක්ට හරි එහෙම බෙදලා දීලා මම ඔයාලට කියන මේ දේවල් ගැන තනියම විස්තර කරන්න පාඩම් කරගන්න ඕන දැන් ඉක්මනට හරිද විනාඩි 5ක් විතර දෙනවා මම මේ විනාඩි 5 ඇතුළත වලා පාඩම් කරගන්න ඕන හරිද හරි එතකොට මම චනුල්ලියට දෙනවා පෘථුවේ කබල හරි ඩිලීෂර් දෙනවා මම පෘථුවියේ ප්‍රාවරණය ඊට පස්සේ ඉඳුර ගොඩගමඩ දෙනවා මම පෘථුවියේ හරය තේෂකට ආය පෘථුවියේ කබල චතුමීට පෘථුවියේ ප්‍රාවරණය කවිෂට පෘථුවියේ හරය ඊට පස්සේ දෙනෙත් ආය පෘථුවියේ කබල රෂාමිට පෘථුවියේ ප්‍රාවරණය හරිද ඔන්නෙ විදියට පාඩම් කරගන්න ඉක්මන විනාඩි 5ක් ඇතුළත මම ආපහු ඔයාලගේ මේවද ගැන අහනවා පාඩම් කරගන්න ඉන්නේ ඈ ආ හරි කියන්නේ රෂාන් ප්‍රාවරණය ගැන පෘථුවියේ ප්‍රාවරණයේ ඝනකම කිලෝමීටර් 2900යි එහි සංයුතිය ඝන පාෂාණ හා ද්‍රව පාෂාණ වලටද බෙදී ඇත එහි අඩංගු මූලාශ්‍ර වන්නේ ඔක්සිජන් අයන් මැග්නීසියා සිලිකන් ය
පෘථිවියේ ප්‍රවරණය ප්‍රවරණය ඉහළ කොටස ඝන පාෂාණ වලින්ද පහළ කොටස අධික උෂ්ණත්වය නිසා ද්‍රව පාෂාණ වලින්ද වෙදී ඇත එය විශේෂ කරුණු ලෙස අපි සලකනු ලැබේ කපිරි වැඩක් කරනවා පොඩිනේ වගු දිහා බලාගෙන පැහැදිලි කරනවා නේද මූලද්‍රව්‍ය වල කිව වැරදි එහේ අඩංගු මූලාශ්‍ර නෙමෙයි මූලද්‍රව්‍ය රශාමි හරි මූලද්‍රව්‍ය වල අවසානය මැග්නීසියා නෙමෙයි මැග්නීසියම් හරි 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 අකියම් බලන්න ඩිලීෂා කබලට යටින් කිලෝමීටර් 2900ක පමණ ඝනකමකින් යුක්ත වෙලා ප්‍රාවරණය හැදිලා තියෙනවා ප්‍රාවරණය සෑදී තිබෙන්නේ පස්සහ පාෂාණවලින් මෙම පාෂාණවල මූල පාෂාණ සෑදී ඇති මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන් සිලිකන් මැග්නීසියම් අයන් වැනි ද්‍රව්‍යවලින් ඊට අමතරව ප්‍රාවරණයේ ඝන පාෂාණ සහ ද්‍රව පාෂාණ අනුව කොටස් දෙකකට බෙදී තියෙනවා ප්‍රාවරණයේ ඉහළ කොටස ඝන පාෂාණ වලින් යුක්ත වන අතර පහළ කොටස ද්‍රව පාෂාණ වලින් යුක්ත වෙනවා ප්‍රාවරණයේ පහළ කොටස ද්‍රව පාෂාණ වලින් යුක්ත වන්නේ ප්‍රාවරණයේ ඉහළ කොටසට වඩා පහළ කොටසේ උෂ්ණත්වය ඉහළ බැවිනි හරි හොඳයි මේ විදිහටයි ඕන සර මමත් හරි අකියම් බලන්න සර් පෘථුවිය ඇතුළෙන්ම තියෙන්නේ හරයයි ඒකේ ඝනකම කිලෝමීටර් 3500ක් වෙනවා හරයේ ඉහළ කොටස ද්‍රව වෙච්ච අයන් කියන්නේ අකඩ හා නිකල් යන ලෝහ වලින් හැදිලා මෙම අමේ ඊට පස්සේ මේ උෂ්ණත්වය මේකෙස 4400ත් 5000ත් මේ වෙනවා ඒ කියන්නේ සෙල්සියස් අංශක වලින් 4400ත් 5000ත් වෙනවා අයිතර ඊට පස්සේ ඒක ඇතුලේ කොටස ඔය ඊළඟ පිටුව බලලා නැහැ ඇතුලේ කොටසේ පාෂාණ ඝන වෙන්නේයි इहल को पाषाण द्रव्यकोटे पाषाण गणवेन्याल इन हरी कौरत पटांगण इकमेंट हाउ लिंक संबंध වැඩිසහ පීඩනය වැඩි නිසා තමයි උෂ්ණත්වය වැඩි නිසා ඒත්ක පීඩනය වැඩි නිසා තමයි හපවෙවා ගණ වෙන්නේ හරි හරි එක් මිනිත් අහපෝ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න හැමෝම